ඔබ මේ ලැබුණු ප්‍රතිඵලය ගැන මොකද හිතන්නේ? ඉරාන්‍යා ඉදිරියට ගියත් කැමතියි. මොකද ඉරාන්‍යා ඉදිරියට ඇත්තටම දක්ෂතා පෙන්වපු ළමෙක්. අද ගායනයේ තිබ්බ සමහර දේවල් නිසා තමයි වෝට් නොකරි පුතේ. ඒ අරෙන්න අදක්ෂයි කියන එක නෙමෙයි. මේ තරගයේ ඇතුලේ අපිට බලන්න ඕනේනේ. දැන් අපි හතර දිනක් හරි දෙන්න බැටල් කරනවා නම් කවුද වැඩිපුර දක්ෂතාවය පෙන්වන්නේ කියන එක තමයි බලන්න ඕනේ. ඒකට තමයි අපි මෙතන තියලා තියෙන්නේ. ඉතින් ජනතා පරමාධිපති ඔබව තෝරා ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා මේ ඔබේ අද ගායනය වෝට් එකක් මෙහෙම කම්පයර් කරනකොට ඔයාට වෝට් කරන්න පුළුවන් මට්ටමේ ගායනයක් නෙමෙයි අද. ඒ කියන්නේ අද මේ தත්ත්වේ නැතුව ඔබව මොකද්ද ඔබගේ සිහිනය විනාශ කරන්නව තව කෙනෙක්ගේ සිහිනේ කාගේ හෝ සිහිනය අද විනාශ වෙනවනේ. ඒක නැති වෙනවනේ. ඒක තමයි මේ තරංගයකට එන්නේ. ඒකනේ කට්ටිය තරංගයකට එන්නේ කාගේ හරි සිහිනයක් අද බිඳ වැටෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට මේ ගීතේ අපි කාගේවත් සිහිනයක් විනාශ කරන්න නෙමෙයි අපිව පත් කරලා තියෙන්නේ අනිත් කෙනත් එක්ක සංසන්දනය කරලා ගායනයක් තෝරන්න විතර. නැතු ඔබගේ දක්ෂතාවය මෙතනින් මනින්න නෙමෙයි. මේ ඔක්කොමලට යන්න බෑනේ. දැන් 18 දෙනා 15 දෙනා එහෙම කික හැමෝටම යන්න බෑ. එතකොට ඒ තැනදී තමන් පෙන්වන දක්ෂතාවය විතරම තමයි අපිට කතා කරන්න වෙන්නේ. කාගේවත් හිණ කවුරුත් විනාශ කරන්න. නමුත් ඒක තමන්ගේ ගොඩේ ඉන්න කෙනා හින්දා තව කෙනෙක්ගේ ගොඩක් විනාශ කරනව නම් තමයි මම කිව්වේ කතාව. කාගේවත් තියෙන කවුරුත් විනාශ කරන්න බෑ. කාටවත් විනාශ කරන්නත් බෑ එහෙම. නමුත් තමන්ට තමන්ගේ කියලා කියන හිතන කෙනා තමන්ගේ ටීම් එකේ කියලා වෙල හිතනවා නම් අන්න එතෙන්දී අනිත් කෙනාගේ හිණට ලෙඩේ අදින එක තමයි මම කිව්වේ. හැබැයි ඔබ දෙදෙනාම කියනවනේ කණ්ඩායම් වශයෙන් මේක හිතන්නේ නැහැ කියලා ඔබ. ඔව් එහෙම හිතන්නේ නැහනේ. එහෙම හිතන්නේ නැති හින්දා තමයි දැන් මගේ කෙනාට මම වෝට් කරුවේ නැහැ. ඉතින් එහෙම තමයි. හරියට කිව්වේ නැත්නම් හරියට කිව්වේ නැහැ. මොකද මේක මම මෙතන අහනෝ විතරක් නෙවෙයි මේක මේ ලෝකයක් අහනවා මෙහෙම. අහනකොට මේ මිනිස්සුන්ට දැනනවා මෙව්ව. මෙතන එතකොට තමයි තේරෙන්නේ තමන් අදින්න කාටද මේ? තමන්ගේ පිළටද අදින්නේ? නැත්නම් මේක මේ සිහිනයට ඉස්සරහට යන්න දෙනවද? එතකොට මිනිස්සුන්ට පේනවා මෙව්ව. ඒකින්ද තමයි කියන්නේ. කාගවත් සිහින විනාශ කරන්න බෑ. නමුත් තමන්ගේ පිළේ කිලිවල හිතලිවල අනික් කෙනාගේ සිහින විනාශ කරන්න එපයි කියන එක විතරයි මම කියන්නේ. හොඳයි සියල්ලේ තීරණය ජනතා පරමාධිපත්‍ය ඔබේ දැනුම පරිදි ඔබට හැඟෙන පරිදි ලබා ගන්න.